අපේ මේ ළඟදිම තිබ්බ විභාගය එතකොට මේ මැයි මාසේ තිබ්බ විභාගයේ ඇවිල්ලා තියෙන බැංකු සැසඳුම් ගණන අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. ඒකේ තියෙනවා 2022 331 දිනට ගායන්ගේ ව්‍යාපාර බැංකු ගිණුම් වාසිදායක ශේෂය වාසිදායක ශේෂය වාසිදායක කියන්නේ එහෙනම් ධන ශේෂය අවාසිදායක වුණොත් එහෙම තමයි ඔය බැංකු අයිරා ඒ වගේ ශේෂයක් එන්නේ. එන හර ශේෂය මේකේ නම් වාසිදායක ශේෂය 24,000ක් වී නමුත් එදිනට ලද බැංකු ප්‍රකාශ ශේෂය මෙයට වෙනස් විය. පසුව වෙනසට හේතු ලෙස පහත සඳහන් කරුණු අනාවරණය විය. මේ තියෙන හේතු ටික. බැංකු විසින් ගයාන්ගේ ජංගම ගිණුමේ සටහන් නොකරන ලද චෙක්පත්. ගයාන්ගේ ජංගම ගිණුමේ බැංකුව විසින් ඒ කියන්නේ මේ බැංකුව තමයි මේවා සටහන් කරලා නැත්තේ එකක් තමයි තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් 14,000යි. හා මේවා කෙලින්ම දීලම තියෙනවා. එහෙනම් නිෂ්කාශනය නොවු චෙක්පත් ඉඳ මොකද වෙන්නේ? තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් ඉඳ එතකොට අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හර වෙලා තියෙනවා. හැබැයි අපේ බැංකුවේ ජංගම ගිණුම මේවා බැර වෙලා නැහැ. එහෙනම් මොකද වෙන්නේ? බැංකුවේ සල්ලි අඩුයි. ජංගම ගිණුමට සල්ලි ගිහිල්ලා නැහැ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. අපි ව්‍යාපාරයේ ගයාන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් අපි චෙක්පත් ටික දීලා තියෙනවා. නැහිමිය හරි කාට හරි. හැබැයි ඒක අපේ බැංකු ගිණුමෙන් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ අපේ බැංකුවේ තියෙන ජංගම ගිණුමෙන් මේ සල්ලි ටික අඩු වෙලා නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ගෙවීමට ඉදිරිපත් කරලා නැහැ. එතකොට අපේ බැංකුවේ සල්ලි වැඩි. ඊට අමතරව මෙන්න මේ ව්‍යාපාර ගිණුමේ සටහන් නොවු ගණදෙනුත් තියෙනවා. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ ණය වාරිකා. මේක මොකද වෙන්න ඕන? අපේ මුදල් පොත බැර වෙන්න, බැංකු ගිණුම බැර වෙන්න ඕන අපේ ව්‍යාපාරේ. මේක අපේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ තමයි මේක අපිට මතක් වෙන්නේ. ඊට පස්සේ ඍජුවම බැංකුවට ලැබූ ණයගැති ප්‍රේෂණ. කිසිම සම්බන්ධයක් නැතුව බැංකුවට සල්ලි දාලා තියෙනවා අපේ ණයගැති. එතකොට ඒකත් අපිට අහුවෙන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. එතකොට මේ දෙක අපේ මුදල් පොත් බැංකු ශේෂය සංසර්ජනය කරන්න එනවා. මේ දෙක අපේ බැංකු සැසඳුම හදන්න එනවා. බැංකු සැසඳුම අපි දැන් බලමු මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නය තමයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම. අන්න පළවෙනි එක බැංකු ගිණුම සංශෝධනය. යනවා සංශෝධිත මුදල් පොත් බැංකු ගිණුම ශේෂය කීයද? 24,000ක වාසිදායක ශේෂයක් තියෙනවා. හරි. ඊට පස්සේ බලමු අපි අපේ බැංකු ගිණුම සංශෝධනය කරන්න අවශ්‍ය වෙන ටික මේ තියෙනවා. 1යි 2යි. මේ කත්තම ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ ණයවාරික. ණයවාරිකය කීයද? 10,000යි. එහෙනම් මොකද්ද වෙන්නේ? අපේ බැංකු ගිණුම බැර වෙනවා 10,000ක් ණයවාරික කියලා. අපේ ණය කියන වගකීම අඩු වෙනවා 10,000කින්. එහෙනම් ණය ගිණුම හර බැංකු ගිණුම බැර 10,000යි. ඍජුවම බැංකුවට ලැබූ ණයගති ප්‍රේෂණ 30,000යි. ණය ගැතියන්ගෙන් අපි සල්ලි හම්බෙලා තියෙනවා 30,000. ණය ගැතියෝ 30,000. ණය ගැති කියන වත්කම අඩු වෙලා මුදල් කියන වත්කම වැඩි වෙලා බැංකු කියන වත්කම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ණය ගැති ගිණුම හර බැංකු ගිණුම ණය ගැති ගිණුම බැර බැංකු ගිණුම හර. ඔන්න දැන් බලමු අපි සංශෝධිත ශේෂය කීයද කියලා. 54,000යි. ශේෂය පහලට ගෙන ගියා 44,000යි. හරි. ආයන්නෙන් ඉල්ලනවා බැංකු සැසඳුම් විස්තරය. මුලින්ම ගන්නවා අපි සංශෝධිත බැංකු ශේෂය කීයද?
හතලිස් හතර දාහයි එකතු කළා අඩු කළා. එකතු කරන්නේ මොනවද? අපි බලනවා. අපි හොයාගත්තා තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. තැම්පත් කරලා තියෙනවා හැබැයි නිෂ්කාශනය වෙලා නැහැ. කියන්නේ සල්ලි ඇවිල්ලා නැහැ. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? අපේ ජංගම ගිණුමේ සල්ලි අඩුයි. එහෙනම් මොකද කරන්න ඕන? අඩු නම් අඩු කරනවා. එහෙනම් මොකද කරන්නේ? තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් කීයක්ද? 14,000යි. මේක කෙලින්ම මෙතනින් අඩු කරමු. ඊට පස්සේ මොකද්ද වෙලාද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් 15,000යි. බැංකුවේ අපේ ගයන්ගේ ව්‍යාපාරයේ කෑෂ් බුක් එකෙන් බැර කරලා තියෙනවා, අයින් කරලා තියෙනවා, සල්ලි අඩු වෙලා තියෙනවා. චෙක්පත නායහිමියා ගිහින් එයාගේ බැංකුවට දාලා නැහැ. එතකොට මොකද වෙන්නේ? අපේ සල්ලි වැඩිපුර පෙන්නනවා බැංකුවේ. අපේ බැංකුව ගිණුමේ සල්ලි වැඩිපුර පෙන්නනවා. එහෙනම් වැඩිපුර පෙන්නන හින්දා අපි ඒක එකතු කරනවා. ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් කීයක්ද? 15,000ක්. දැන් අපි හදලා බලමු. 44,000යි, 5,4යි, 9යි, 59,000යි. ඒකෙන් 14,000ක් අඩු වුණාම 0.3යි, 9න් 4 5යි, 5න් 1 4යි. කීයද? 45,000යි. මේ ඉන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය රුපියල්